අපි බොහෝ දෙනෙක් නොදකින හැබැයි හැම කෙනෙකුගේම ජීවිතවලට අතිශයින්ම වැදගත් වෙන කාරණයක් පිළිබඳව සොයා බලන්න තමයි අද අපි ආවේ. ඒ තමයි කොළඹ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව. මේ සේවා දෙපාර්තමේන්තුව හරහා ජනතාවට සිදුවන සේවාව විශේෂයෙන් හදිසි ආපදා තත්ත්වයකදී, ගිනි ගැනීමේ තත්ත්වයකදී, ස්වභාවික විපත්වලදී ක්‍රියා කළ යුත්තේ කෙසේද? මේ කාරණයන් පිළිබඳව අපි අද දවසේ ප්‍රශ්න කරන්නට, විමර්ශනය කරන්නට ගගන ගවේෂණ කණ්ඩායම කොළඹ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට ආවා. අද ගගන මාධ්‍ය ආයතනයට පැමිණ සිටින්නේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරී රෝහිත පනෑන්දු මහතා. අයිබුවන් රෝහිත පනෑන්දු මහතා. ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව රටේ ජනතාවට මතක් වෙන්නේ කුමක් හෝ ගින්නක් ඇතුව විටයි. අනිත් වෙලාවට ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාවට මතකයක් නැහැ. මේ වන විට ඔබතුමාලා ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ මොනවාගේ සේවාවක්ද පවත්වාගෙන යන්නේ? සාමාන්‍යයෙන් ගිනි සේවා දෙපාර්තමේන්තුව මහජනය තුළ දැනුවත් වී සිටින්නේ ගිනි නිවීම සම්බන්ධයෙන් පමණයි. නමුත් ගිනි නිවීම වලට අමතරව ජීවිත බේරා ගැනීම, ඒ වගේම රසායන ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් වලදී ඒ සම්බන්ධ මැදිහත් වීම, ඒ තරක් නෙමෙයි අපේ තියෙනවා ගිනි නිවාරංශය. ඒ ගිනි නිවාරංශය මගින් ලංකාවේ ඕනම තැනක හැදෙන විශාල ගොඩනැගිලි වලට අපි ගිනි ආරක්ෂණ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ඒ කටයුතු කරනවා. ඒ වගේම තමයි කොළඹ නගරයේ තියෙන ඒකෙන ආපදාවන් සහිත ව්‍යාපාර සම්බන්ධයෙන් ට්‍රේඩ් ලයිසන් ගනිද්දී අපේ ආයතනයෙන් යම්කිසි ලියවිල්ලක් ගන්න ඕන. ඒතරක් නෙමෙයි අපි අපේ පුහුණු කිරීම අංශය මගින් මේ ලංකාවේ තියෙන රජයේ ආයතන, ඒ වගේම පෞද්ගලික ආයතන, ඒ ආයතන රාශියක් අපි මේ පුහුණුවීම් කටයුතු කරනවා. ඉතින් ඒ වගේ විශාල මේ රාජකාරී කොටසක් කරනවා. ඒ වගේම ස්වභාවික අනතුරුවලදී මේ ජීවිත ගලවා ගැනීම, මේ ඒ වගේ කටයුතු වලත් අපි නියුක්ත වෙනවා. ඒ වගේම අපි මානුෂීය මෙහෙයුම් වල නියුක්ත වෙනවා. ඒ කියන්නේ සමහරට ඔය කොළඹ නගරයේ තියෙන ලිංගිහින වගේ දේවල්, ඒ වගේ ගස් කඩාවැටුණොත් එහෙම පාරකට ඒ ගස් කපලා ඉවත් කරන ඒවා, ඒ වගේ විශාල රාජකාරී කොටසක් මේ ගිනි සේවා දෙපාර්තමේන්තුව මගින් සිද්ධ වෙනවා. ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාරික ගොඩනැගිලි හා ව්‍යාපාර සඳහා මොනවාගේ සේවාවක්ද ලබා දෙන්නේ? ව්‍යාපාරික ගොඩනැගිලි වලදී අත්‍යවශ්‍යයෙන්ම අපි ගොඩක් ඒ කියන්නේ අපි ගොඩනැගිලි යම් මේ උස මට්ටම අනුව වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට එතනදී මේ උසින් වැඩි ගොඩනැගිලි කියලා අපි හඳුන්වන්නේ මීටර 30ට වඩා වැඩි ගොඩනැගිලි. එතකොට ඒ ගොඩනැගිලි වල අපි පරීක්ෂණයන් සිදු කරනවා වාර්ෂිකව. ඒ වගේම ඒ ගොඩනැගිලි වලින් වැඩිපුර ගොඩනැගිලි සංඛ්‍යාවක අපි ගොඩනැගිල්ලෙන් ගින්නක් අවස්ථාවකදී ගොඩනැගිල්ලෙන් ඉවත් වීමේ සරඹ පවත්වනවා. ඒ වගේම තමයි ඒ ගොඩනැගිලි පරීක්ෂා කරලා ඒ ගොඩනැගිලි වල ඒ නියමාකාරයට මේ ඒ ගින්න උපකරණ වගේ දේවල් සයිකල තිරනවා. අපි ඒ සම්බන්ධයෙන් සාධකයන් නිකුත් කරනවා. එවැනි උස ගොඩනැගිල්ලක ගින්නක් ඇති වුණොත් හෝ ඇතිවීමට අදහසක් දැන්
වෙන්න පෙර මේ ගොඩනැගිනිල් තුළ සිටින ජනතාවට ආරක්ෂාව පිළිබඳ ඔබතුමාල්ලා මොනවාගේ දෙයක්ද සිදු කරන්න? ඇතම ඒවයි ගොඩනැගිනි වල අනිවාර්යෙන්ම ඒ ගොඩනැගිල්ලේ ගින්නක් ඇතිවුණොත් ඒ ගින්න නිවා ගැනීම සඳහා සහ ගොඩනැගිල්ලේ ගින්නක් ඇතිවුණොත් ඒ ගින්න පිළිබඳව ගොඩනැගිල්ලේ සියලුම මේ පුද්ගලයන් දැනුවත් කිරීමේ උපකරණ තියෙන්න ඕන. ඒක අනිවාර්ය අවශ්‍යතාවයක්. ඒ වගේම තමයි ගොඩනැගිල්ලෙන් ඉවත් වීමේදී ඒ විශේෂ තරපු පෙළක් අපි කරගෙන ෆයර් ෆයිටින් ෂාෆ්ට් එක කියලා. ඒක ඇතුලේ මේ තරපු පෙළක් තියෙනවා, ඒ වගේම ලිෆ්ට් එකක් තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒ ගොඩනැගිල්ලෙන් ඉවත් වීමේදී ඒක පාවිච්චි කරලා තමයි ගොඩනැගිල්ලෙන් ඉවත් වීම සිදු කරන්නේ. ගොඩනැගිල්ලක තිබිය යුතු අංග ලක්ෂණ මම කිව්වා වගේ ගොඩනැගිල්ලේ උස ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මීටර් 18 දක්වා මේ අර වගේ විශේෂිත මේ තරපු පෙළක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තරපු පෙළ නිකන් අපි ගත්තොත් එහෙම අපි ඒක කියන ආරක්ෂා කරලා තියෙන්න ඕන. හරි, ගොඩනැගිලි අනිත් කොටස් වලින් නවතර මීටර් මේ 18ට වඩා වැඩි ගොඩනැගිලි තමයි අපි සලකන්නේ. එතන ඒක අපි හඳුනන මීඩියම් ප්‍රයිස් කියලා, නිකන් මධ්‍ය ප්‍රමාණය ගොඩනැගිලි. ඊළඟට මීටර් 30න් ඉහළ ගොඩනැගිලි. එතන මීටර් 30න් ඉහළ ගොඩනැගිලි උස් ගොඩනැගිලි කියලා හඳුන්වනවා. මීටර් 60න් ඉහළ ගොඩනැගිලි වඩා උස ගොඩනැගිලි කියලා අපි හඳුන්වනවා, සුපාරි රයිස් කියලා. එතන ඒ ගොඩනැගිලි වල අනිවාර්යයෙන්ම අර වගේ ෆයිබරින් ෂාෆ්ට් එකක් නැත්නම් අපි ඒක කියනවා මේ ආරක්ෂිත තරපු පෙළ සහ මේ ලිෆ්ට් එක තියෙන ඒ පොකොර මේ කොටසක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ගිනිමෙවණ හමුදාව ජනතාවට මතක් වෙන්නේ හදිසි ගින්නක් ඇති වූ විට. එවැනි ගින්නකදී දුරකථන ඇවතුමාල ලබා දුන්නාම ඔබතුමාලා මේක ඇත්තටම මේක ගින්නක්ද නැත්ද කියලා හඳුන්වා ගන්න කොහොමද? එතනදී දැන් ඇත්තෙන්ම අර මේ අපේ දුරකථනවල ඒ දුරකථන මේ අංක සටහන් වීම සටහන් වෙනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා දැන් නම් මේ දැන් වෙනකොට අපිට ඒ වගේ මේ අසත්‍ය දුරකථන හැමතිම් ලැබෙන එක බොහෝ දුරට සීමා වෙලා තියෙනවා ගින්නක් සම්බන්ධයෙන්. නමුත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද අපේ එක අංකයක් තියෙනවා මේ 110 කියලා අපි හඳුනන්නේ 1.1. ඒ අංකයට කතා කරලා මේ ගිනි කැදවීමක් හෝ එහෙම නැත්නම් ඇම්බියුලන්ස් සර්විස් එක ලබා ගන්න පුළුවන්. ඒතර ඒ අංකය සාමාන්‍යයෙන් මේ අයිකිරීමකින් තොරව මේ දුර්ගතන ලබා ගන්න මේ ඇමතුල ලබා ගන්න පුළුවන් අංකයක්. ඒකට බොහෝ දුරට අනවශ්‍ය, ඒ කියන්නේ අනවශ්‍ය දුර්ගතන මේ පරිවර්ත ලැබෙනවා. ඒක අපිට විශාල හිසරදයක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එවැනි අනවශ්‍ය දුර්ගතන පරිවර්ත දුන්නාම එයාට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න බැයි. අපි ඒ වගේ කීප දෙනෙකුටම ඒ වගේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද ඒ වගේ දිගටම අපි ලැබුණොත් එහෙම අපි කරන්නේ ඒ දුරකථන මේ ආයතන වලට මගින් ඒ අංකයන් මේ අංකයන් වල අංකයන් IT කරුවන් හොයාගෙන පොලිසියට දැනුම් දීලා ඉවරලා ඒ පොලිසිය මගින් අපි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉන්නකදී ඔබතුමාලා ඒ දුරකථන ඇමතුමා ලබා දුන් ක්ෂණයකින් විනාඩි කිහිපයකින් පිටත් වෙලා ඉන්න මට පැවැත්වුවත් අවසානයේ ඔවුන්ට විශාල බිලක් ලබා දෙන කතන්දරයක් අපි දැනගන්න ලැබිලා තියෙනවා. ඔව්, දැන් එතනදී සිදුවෙන්නේ කොළඹ නගරය තුළ අපි ඕනම ස්ථානයක ගින්නක් සදා ක්‍රියාත්මක වෙන්නේ නොමිලේ. මොකද කොළඹ නගරයේ ඉන්න මේ බදු ගෙවන්නන්ගේ බදු මත තමයි මේ ගිනි සේවාව පවත්වාගෙන යන්නේ. නමුත් කොළඹ නගරයෙන් පිටත ඇති වෙන ගිනි සඳහා, ඒ කියන්නේ ඒක ව්‍යාපාරික ස්ථානයක් නම් යම්සේ අයකිරීමක් කරනවා. එහෙම නැත්නම් රජයේ ආයතනයක් හෝ නැත්නම් නිවසක් වගේ එකක් නම් අපි ඒ වගේ අයකිරීමක් කරන්නේ නැහැ. මොකද අපි ව්‍යාපාර ආයතන වලින් ඒ වගේ අයකිරීමක් සිද්ධ කරන්නේ මම පරෙන්ටි කිව්වා වගේ කොළඹ නගරයේ බදු ගෙවන්නන්ගේ තමයි මේ ගිනි සේවාව කොළඹ නගරයේ ක්‍රියාත්මක වෙන්නේ.
අනික් අතර ව්‍යාපාරික ස්ථානයක් වුණත් මේ ව්‍යාපාර ස්ථානයේ ගින්නක් සම්බන්ධයෙන් ගින්නක් නිවන්නේ යම්කිසි ක්‍රමවේදයක් ඔවුන් සකස් කර තිබි තබාගත යුතුයි. ඉතින් එහෙම තබාගත්තේ නැත්නම් තමයි මේ විශාල ගින්නක් ඇති වෙලා විශාල හානියක් සිද්ධ වෙන්නේ. ගිනි නිවන හමුදාව ස්වභාවික විපත්වලදී මොන වාගේ කාර්යභාරයද ඉටු කරන්නේ? දැන් ස්වභාවික විපත් කිව්වම කොළඹට තියෙන ගොඩක්ම බලපාන ස්වභාවික විපතක් තමයි සුළඟ මගින් ගස් කඩා වැටීම. ඒක සුළඟක් ඇති වෙච්ච අවස්ථාවේදී සමහරලාට ඉතා විශාල ගස් පාරට කඩා වැටෙනවා, ගෙවල් මත කඩා වැටෙනවා, වාහන මත කඩා වැටෙනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවලදී අපේ කණ්ඩායම් දෙකක් තමයි සාමාන්‍ය ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඒ වගේ විශාල සිදුවීමක් වුණොත් එහෙම අපි තවත් කණ්ඩායම් යොදවලා අපි කියන්නේ ගින්නක් නිවන්න තියෙන කණ්ඩායම් පවා යොදවලා අපි ඒ ගස් කපලා මේ ඒ පාරවල් මේ පිරිසිදු කරන එක, ඒ කියන්නේ පාරේ ඉවත් කරන එක, ඒ වගේ ගොඩනැගිල්ලක් උඩ කඩවැල්ල තුනත් එහෙම ඒ ගොඩනැගිල්ල අර මේ මේ ගස් කපල ඉවල්ල ඉවත් කරන එක, ඒ වගේ කටයුතු අපෙන් සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන දේ. ඊට අමතරව දැන් ওই ජල ගැලීම් වගේ අවස්ථාවලදී අපේ මේ අත් වශයෙන්ම අපේ තියෙන මේ අපේ බෝට්ටු වගේ තියෙනවා. නමුත් ඒ බෝට්ටු අපේ සාමාන්‍ය ජල ගැල්මක් තියෙන තැනක පාවිච්චි කරන්න බෑ. නමුත් අපි ඒ වගේ අවස්ථාවලදී මේ අපදා කලවර ගන්න අවත්‍යංශයෙන් හරි බෝට්ටු ලබාගෙන අපි ඒ සේවාව කරනවා ඒ පුද්ගලයන්ව මේ ආරක්ෂිත ස්ථානවලට ගෙන යන්න. ඔබතුමාලාගේ VIP සේවය යනුවෙන් හඳුන්වලා එතනදී අපි මේ ජනාධිපතිතුමාට සහ ජනාධිපති ආර්යාව ඒ වගේම අග්‍රාමාත්‍යතුමා යන හැම ස්ථානයකදීම කොළඹ නගරයේ තුල යන හැම ස්ථානයකදීම අපි අපේ ගිනි රැටයක් සහ කණ්ඩායමක් ආරක්ෂාවට යවනවා. ඒක තමයි VIP. ඒ වගේම තමයි රාජ්‍ය නායකයෙක් පිටරටක ඉන්න රාජ්‍ය නායකයෙක් ආවත් ඒ රාජනායකයා යම් ප්‍රී හෝටල් එක නතරලා ඉන්නා නම් ඒ ස්ථානයේ සහ ඒ රාජනායකයා යන ස්ථානවල අපි ආරක්ෂාව දෙනවා. දැනට ගිනි නිවන දෙපාර්තමේන්තුවේ නවීන තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාගෙන තියනවාද නැත්නම් පැරණි වාහන වලින්ම තමයි මේ සේවාව කරගෙන යන්නේ? නව තාක්ෂණය කිව්වම ඇත්තෙම ලෝකේ වෙනත් රටවල ගත්තම ඉතා විශාල වශයෙන් නව තාක්ෂණය මේ පාවිච්චි කරනවා. නමුත් අපි අපේ දැන්ට අපි ඒ වගේ සැලස්මක් අපේ තියෙනවා. මම හිතන්නේ ලැබෙන අවුරුද්දේ මැද වගේ වෙනකොට අපිට ඒ වගේ විශේෂිත වාහන 15ක් අපිට ලැබෙනවා. ඒ එතනින් අපිට පුළුවන් වෙනා මේ ගින් සේවාවේ සේවාව ඉතාමත්ම දියුණු මට්ටමකට කොළඹ නගරේ ගේන්න ඒ වගේ අපේ බලාපොරොත්තුව තියෙනවා. තවත් මේ ගින් වල ස්ථාන දෙකක් මේ කොළඹ නගරය සහ යවට ස්ථාපිත කරන්න. දැනට තියෙන්නේ කොළඹ නගර ප්‍රභාගය යටතේ තිබෙන මේ දෙපාර්තමේන්තුව පමණක්ද කොළඹ නගරයට? මේක තමයි මූලස්ථානය. ඊට අමතරව අපිට තියෙනවා උපස්තේවා ස්ථාන හතරක්. එකක් තියෙනවා හෙට්ටියාවත්තේ, තව එකක් තියෙනවා ග්‍රෑන්ඩ් පාස් වල, තවත් ස්ථානයක් තියෙනවා වැල්ලවත්තේ, තව එක ස්ථානයක් තියෙනවා අපේ පැරණි නගර සභාව ගොඩනැගිල්ල පිටකොටුවේ තියෙන. ඊට අමතරව අපි තවත් ස්ථානයක් අපි පවත්වා ගෙන යනවා පාර්ලිමේන්තු සංකීර්ණයට ආරක්ෂාව සපයනද. ඒක වෙනම කොළඹ පිටත ඒ ස්ථානයේ තියෙන. අලුතෙන් බිහි කරන ස්ථාන දෙක කොහෙද දැනට තීරණය කරලා තියෙන්නේ? එකක් තමයි කොළඹ පහ ප්‍රදේශයේ. කොළඹ පහ ප්‍රදේශයේ අපේ මේ සේවා ස්ථානයක් නැහැ. ඒක ඒ වගේම දෙමටගොඩ අපේ මේ ස්ථානයක කියන්නේ රේල්වේ ක්‍රොසින් එක කිට්ටුවෙන්ම අපි තවත් ස්ථානයක් මේ ආරම්භ කිරීම මේ බලාපොරොත්තු වෙනවා. ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව තව ගිනි කාර්යාල අලුතෙන් බිහි කරන්න තීරණය කළා තියෙන්නේ. ඊතරම්ම මේ කොළඹ නගරය තුල ගිනි ගැනීම හා ස්වභාවික විකෘති සිදු වෙනවද? කොළඹ නගරය තුල ඇති වෙන ගිනි කැඳවීම ඇත්තම අපි බැලුවොත් එහෙම මීට අවුරුදු 10කට 15කට ඉස්සලා ගිනි කැඳවීම සමග සංසන්දනය කරලා බලද්දී ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. නමුත් අපිට එහෙම අඩු නැයි කියලා
ගිහින් සේවාව ව්‍යාප්ත කිරීම නැත්නම් සංවර්ධනය කිරීම අපිට නවත්තන්න බැහැ. මොකද කොළඹ නගරයේ සිදුවෙන ඉතාමත් ශීඝ්‍ර මේ දියුණුවත් එක්ක ගොඩනැගිලි වල ඇති වෙලා තියෙන ශීඝ්‍ර මේ සංවර්ධනයත් එක්ක අපි අනිවාර්යයෙන්ම මේ ගිහින් සේවා දෙපාර්තමේන්තුව ව්‍යාප්ත කිරීමේ කටයුතු අනිවාර්යෙන් කරන්න ඕන. අවසාන වශයෙන් මම අහන්න කැමතියි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී රටට හා ජනතාවට මොනවාගේ සේවාවක් ලබා දෙන්න අදහස් කරලා තියෙනවද? ගිනි සේවා දෙපාර්තමේන්තුව වශයෙන් දැනටත් අපි ගිනි කටයුතු වලට අමතරව අපි ජීවිත ගලවා ගැනීමේ කටයුතු, ඒ වගේම මේ යම් කිසි රසායන ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් වලදී අපේ කණ්ඩායම් ඉන්නවා, ඒ වගේලා ඒ රසායන ද්‍රව්‍ය ඒ ස්ථානයේ ඉවත් කිරීම හෝ ඒක ඒ සම්බන්ධයෙන් යම්සි පුද්ගලයන් අනුතුරට පත්වලා තියෙනවා ඕන්න බේරා ගැනීම. ඒ විතරක් නෙමෙයි, දැන් අර වගේ සුභායක අනුතුරු වලදී දැන් මානුෂ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, එයාගේම අපේ ගිනි නිවාරංශය කියලා අංශයක් තියෙනවා, ඒ අංශය මගින් අපි ගොඩනැගිලි අලුත් ගොඩනැගිලි සඳහා යම් යම් මේ ගිනි ආරක්ෂණ මේ ප්‍රසාතික නිකුත් කිරීම, ඒ වගේම ඒ මේ ඒ ගොඩනැගිලි පරීක්ෂා කරන එක, ඒ වගේ පුහුණු කිරීම අංශය වගේ රජයේ සහ මේ පෞද්ගලික ආයතනයේ ආයතන වලට පුහුණු ගිනි නිවීම සම්බන්ධ පුහුණු ලබා දීම, ඒ වගේ සේවාන් රාශියක් අපේ සිද්ධ වෙනවා. ජනතාවට මොකක් හෝ පණිවිඩයක් දෙන්න තියෙනවද මේ හා සම්බන්ධව? ජනතාවට අපිට දෙන්න පුළුවන් පරිඩේ තමා, ගින්නක් ඇති වුණාම ඒ ගින්න ඇති වුණාම ඒක නිවන් උත්සාහ කරන්න එපා. මේ නිවන් උත්සාහ කරන්න එපා කියන්නේ තමන් විසින් ඒ කාර්ය කරන්න නැතුව වහාම ගින්න හමුදාව දැනුවත් කරන්න. මොකද බොහෝ අවස්ථාවලදී වෙන්නේ ඒ පුද්ගලයන් විසින් මේක නිවන් උත්සාහ කරලිවෙලා ඒක ඉතාමත්ම නරකතරපත් වුණාම තමා ගිහින් සේවා දෙපාර්තමේන්තුවට ඒක දැනුම් දෙන්නේ. එතකොට ඒක අපිට අත් වශයෙන් මේ වගේ අවස්ථාවක අපිට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන ආයතනෙ ගියාම. ඒක නිසා මේ ඔබට පාවිච්චි කරන්න තියෙන ඉතාමත්ම පහසු අංකය තමයි 110. ඒ අංකේ පාවිච්චි කරලා අපිට ඒ ගිනි කඳවීම වහම ලබා දෙන්න. එතකොට අපි ඒ ස්ථානයේ ශනිකව ක්‍රියාත්මක කරලා අපි දවල් කාලේ ඉඳන් සාමාන්‍යයෙන් මෙතනින් පිටත් වෙනවා විනාඩියක් වගේ කාලයක් ගත උදේ. රාත්‍රී කාලේ නම් සමහර විනාඩි දෙකක් තුනක් ගත වෙන්න පුළුවන්. අපි ශනිකව මෙතනින් පිටත් වෙනවා ඒ ගින්න සදා ක්‍රියාත්මක කරනවා. අවශ්‍ය වෙන්නේ අපිට ඒ ගින්න පිළිබඳව ශනිකව දැනුම් දෙන එක. එතකොට ගිනි වර්ග පිළිබ වර්ග කරගෙනද ඔබතුමාලා මේ ගින්න නිවන්න අදහස් කරන්නේ? ඔව්, එතනදී අපි ගිනි කැඳීමක් ලබා දීපුවම මූලික වශයෙන් අපි ඒ ගින්න පිළිබඳව යම් තොරතුරු ගන්නවා. ඒ කියන්නේ ඒ ගින්න ඇතුළත තියෙන මොන වගේ ස්ථානයකද, උදානකට ගත්තොත් එහෙම සාමාන්‍ය නිවසක වගේ ඇති වුණොත් එහෙම අපි දන්නවා ඒකට අවශ්‍ය වෙන ජලය පමණයි. නමුත් අපි ගත්තොත් එහෙම දැන් පෙට්‍රල් ෂෙඩ් එකක් වගේ තැනක, ඒ වගේ තැනකදී අපිට අවශ්‍ය වෙනවා පෙන වගේ මේ ගිනිීමේ මාධ්‍යයන්. එතන ඒ වගේ ඒ ගින්න පිළිබඳව ෂෙනිකෙන් අපි දැනුවත් වෙලා ඊට අවශ්‍ය කරන මාධ්‍යයන් සහ උපකරණ අපි වහම මෙතනින් ඉදිරිපත් කරනවා. අත්ත වශයෙන්ම අද දහසක් රාජකාරි බද්දේ ගගන මාධ්‍ය ආයතනයට පැමිණ අපහායකුවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරී රෝහිත ප්‍රනන්දු මහතා, ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි.